අද අපි ආවා පොලිස් මූලස්ථානයට විශේෂ හේතුවක් නිසා. මීට මාස දුරුතු පෝය දවසේ රාත්‍රියේ එක්තරා රූපවාහිනී නාලිකාවක් මම ඉලක්ක කරගෙන තවත් මහාචාර්යවරු හාමුදුරුවරු හතර දෙනෙක් මුල් කරගෙන මාධ්‍යවේදිකුත් සම්බන්ධ කරගෙන අභූත චෝදනා එල්ල කළ තිබ්බා. මට මානසික රෝගයක් තියෙනවා, අමනෝඤ්ඤයෙක්, නොයෙකුත් කතන්දර එල්ල කළ තිබ්බා. ඉතින් ඒකට අපි හැමෝම අපේ අය දැනුවත් කළ එකවා. මේකට අපේ නීතිඥ මැතිතුමන්ලා ඔක්කොමත් අපිත් එක්ක සම්බන්ධ වුණා. එතුමන්ලත් එක්ක ඇවිල් අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. රටට ජාතියට වැඩක් කරන හාමුදුරුවරුන්ට මඩ ගහන එක යුක්ති සහගතද නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද අපි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් දැම්මා මේකට සුදුසු විමර්ශනයක් සිදු කරන්න කියලා. දැන් ඔබ වහන්සේ කලිනුත් මේ වගේ යම් ප්‍රකාශ කරපු නිසා ඔබ වහන්සේම ඒක තේරුම් අරගෙන මල්වතු හාමුදුරුව හමු වෙලා, මහානායක හාමුදුරුව හමු වෙලා එක වතාවකදී ඔබ වහන්සේ සමාව ඉල්ලලා තිබුණා. ඔව්, ඇත්තටම අපි දැන් අපි කවුරු හරි වැඩිහිටියෙක් හම් වෙලා අපට වඳින්න කිව්වොත්, සමාව ගන්න කිව්වොත් ඒක හරිද වැරදිද? ඒක හරි, පැහැදිලිනේ. නමුත් එහෙම වුණයි කියලා දැන් අපි ගෙදර තාත්තා අපිට කිව්වොත් බැඳලා සමාව ගන්න කියලා අපි තාත්තට තියෙන ගෞරවයට සමාව ගන්නෝ. එහෙම වෙනෝ, එහෙම වුණයි කියලා අර හැම කෙනාටම ලුඩ අත හොදන්න දෙන්න හොඳ නෑනේ. ඒ කියන්නේ ඔබවහන්සේගේ අතේ යම් කිසි ප්‍රකාශයක් වැරදි සහගත දෙයක් ප්‍රකාශ වුණයි කියලාද ඔබවහන්සේ සමාව ගත්තේ? ප්‍රකාශය වැරදිද නැද්ද කියන එක නෙමෙයිනේ අවශ්‍යතාවය. සමාව ගැනීම ශ්‍රේෂ්ඨ ගුණයක්. දලයි ලාමතුමා සමාව ගන්නෝ, පාප වහන්සේ සමාව ගන්නෝ, මන්දකර පහුගේ දසක නායකයෝ එහෙම සමාව ගන්න ඕන. ඇත්තටම අපි සමාව ගන්නකො කියලා මට කිව්වොත් මගේ පුංචි කාලේ ඉඳලා විදිය තමයි වරදක් කළත් නොකළත් මම සමාව ගන්නවා. ඒක මගේ ගුණයක්. දැන් ඔබ වහන්සේ යම් කිසි මාර්ගඵලයකට පැමිණලා සිටිනොයි කියලා සමහරක් අය ඒක පිළිගන්නේ නැහැ. ඔබ වහන්සේ තාමත් ඉන්නේ මේ මතවාදෙම දින්නේ? ඇත්තටම ඉතින් කවුරු හරි ඒක පිළිගන්න නොගන්න එක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නේ. ඒගොල්ලෝ දැන් චබ්බිසෝදන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ බුදුහාඳුනගේ දේශනාව මම කියන්නම්. කවුරු හරි භික්ෂුවක් රහත් හෝ මගඵලයකට පත් වුණා කියලා කිව්වාම ඒ භික්ෂුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන, විමසන්න ඕන. පිළිගන්න නොගන්න එක ශ්‍රාවකයාගේ ප්‍රශ්නයක්. ඒක අපිට අදාළ නැහැ. ඔබ වහන්සේ සමග අනුගමිකයෝ ගොඩක් පිරිසක් එක්කහුව වෙලා ඉන්නවා. මේ අය සියලු දෙනා ඔබ වහන්සේගේ අනුගමනය කරගෙනමින්ද ජීවත් වෙන්නේ? ඉතින් ඇත්තටම අනුගාමිකයෙක් කියන්නේ අනුගමනය කරන නිසානේ. යහපත් මග යන්න ඕන. දැන් අපි වැරදි දේවල් කළා නැහනේ. අපි තක්කඩි වැඩ කළා නැහැ. වැරදි අපි රට ගොඩනගලා තියෙනවා. මිනිස්සුන්ට ආධ්‍යාත්මීය වැඩපිළිවෙලක් පෙන්වලා තියෙනවා. ලංකාවේ නෙමෙයි, මුළු ලෝකෙම. සිංහලයි විතරක් නෙමෙයි, දෙමළ සුදු මිනිස්සු විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. ඒක බෙහෙම බොරු කියනෝ නම් කවුරුවත් එකතු වෙන්න බෑනේ. දැන් මේ වැඩසටහනේදී ඔබ වහන්සේව විවේචනය කරයි කියන එකේ ඔබ වහන්සේ වැඩියම ප්‍රතික්ෂේප කරන්නේ මොන කාරණාවක් සම්බන්ධයෙන්ද? ඇත්තටම ඉතින් විවේචනය කිරීම අවශ්‍යයි. විවේචන විශ්ලේෂණ තියෙන්න ඕනනේ. මම කිව්වේ විවේචනය හොඳයි. මටත් ඉඩක් දුන්න නම් නරකද? මම අහන්නේ ඇයි ඒ ඉඩ දෙන්නේ නැත්තේ අපට? දැන් ඔබ වහන්සේ පැමිණිලි කරන්නේ කාට එරෙහිවද? ඒ කියන්නේ අපි දැන් අපි මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒක දැනුවත් කළ යුතුයි, දැනුවත් කරන්න ඕනනේ. දැන් ඇත්තට මෙතන මම නෙමේ වැරදිකරුවා. මම මේ කොහෙවත් අපට මේ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න වෙලාවක් නැහැ. අපට වැඩ ගොඩාක් තියෙනවා. එතකොට මේ වැඩ කරන් යනකොට මෙතන ප්‍රශ්නය අපි ගොඩනගපු කෘෂිකාර්මික වැඩපිළිවෙල, රටේ ජාතික වැඩපිළිවෙල ඉතා ප්‍රබලයි. ඒකත් එක්ක මේගොල්ලන්ගේ ලොකු තරහක් තියෙනවා. ඒ තරහට ඉතින් ඕවා කරන්න යනවා. ගිහිල්ලා තමයි මේ වගේ වෙන්නේ. ඔබ වහන්සේ මොන මාර්ගඵලයක හිටියත් අන්තිමටම පොලිසිය පිහිට පතන්නද ඔබ වහන්සේ? ඉතින් ඒක හැමදාම වුණානේ. ඒක බුදුහාමුදුරන්ටත් වුණානේ. ගල් පෙරලනෝ ඒ මිනිස්සු කරාම එතකොට අපි ගල් පෙරලුවගේ අපි ගල් පෙරලගෙන පටලවා ගන්න ඕනේ නැහැ. රටේ තියෙන පිළිගත් නීති සම්ප්‍රදායක් අපි ඒකට එකඟ වෙන්න ඕන. දැන් අරගලේ වෙලා අපි උමන්දාවට පහර දුන්න අපි ගහන්න ගියේ නැහනේ. අපි ඒක ගිහිල්ලා අධිකරණයට පොලිසියට දැනුම් දුන්නා. ඒක හොඳයිනේ. ඔබ වහන්සේ හිතනවාද මේ නීතියෙන් යම් කිසි සහනයක් ඔබ වහන්සේට ලැබෙයි? ඉතින් ලෝකේ අසාධාරණයට ලක් වෙන හැම මිනිස්සෙකුටම සහනය තියෙන නීතිය තුල ඊට අසහනයන්නේ ඒකයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් අපි අපිට ඇත්තටම අපිට මේ කාත් එක්කව නීති දාලා අත්අඩංගුවට ගන්න ඒව අවශ්‍ය නැහැ. මෙහෙම අපි කියන්නේ අපේ හොඳ වැඩපිළිවෙලක් කරනෝ ඒවට විරුද්ධ වෙන්න එපා. අනික දැන් රට ආර්ථිකව වැටිලා කිසි කෙනෙකුගේ ව්‍යාපෘතියක් නැහැ. ඉතින් අපි කියන්නේ භික්ෂුන් වහන්සේලා පන්සලට වෙලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. දැන් උන්වහන්සේලා ලෝකයට සමාජයට සේවයක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මම කෙටියෙන් සඳහන් කරන්නම් අපි කරන වැඩපිළිවෙළවල් අපේ ප්‍රොජෙක්ට්ස් ව්‍යාපෘති. කියන්නේ අපි ගොඩාක් දේවල් කරනවා. අපේ අරමුණ ඉදිරි අවුරුදු 10 අපි ලෝකයේ දිනන්නේ කොහොමද? හැමදෙරේ අපි දකිනවා ඔබ වහන්සේ මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් නිතර මාධ්‍ය ඔස්සේ දැනුවත් කරනවා. ඔබ වහන්සේගේ වෙනම YouTube නාලිකාව මගිනුත් එක. දැන් මෙදා වැඩසටහනේදී මේවත් විවේචනය කරලා තිබුණාද හැමදෙරේ? මේව කියන්නේ මොනවාද? දැන් මේ ඔබ වහන්සේ ඔව් මම හොඳ මේ මහානගමට මේ කුසිකරු ඇමතිකමට කියලා තිබුණා. එහෙනම් මහානායකලත් අපහාස කළා තිබුණා. මහානායකල බුදිනේ.
මහානායක ඇත්තට මහානායක හාල්ල සේවය කරනුනේ. ඇයි එහෙම අපහස කරන්නේ? මට අපට අපහස කරනවා, මහානායකලට අපහස කරනවා. ඔයිට කලින් 2013 වසරේ මේ පොත බලන්න. මේ පොතෙත් ඔය හාමුදුරුවෝ හතර දෙනා මීට අවුරුදු 10කට කලින් ඔය වගේම අභියෝග කරලා පැනලා ගිහිල්ලා තිබ්බා. මේක අපි ලියලා තියෙනවා විස්තරේ. පස්සේ බලන්න දෙන්න. මෙහෙමයි රට හදන්න කරන්න ඕන මොකද්ද? මං ඒ දේ කරන ඔච්චරයි. ඒකනේ වෙන්න ඕන. ඔබ වහන්සේ දේශපාලන භූමිකාවකට යම් කිසි ආකාරයක මම දැන් මේ අවුරුදු 20කටත් වැඩි මම මහාන වෙලා මම මහා ඉස්තවිරයන් වහන්සේ කෙනෙක්. උපසම්පදාවෙන් අවුරුදු 20ත් පැනලා මට. ඉතින් මේ රට ඇත්තටම මට දේශපාලනයක් නෙමෙයි මට ඕන රට හදන්නේ කවුද? මම එයාට සපෝට් කරලා උදව් කරනවා. ඔබ වහන්සේ එහෙම යෝජනාවක් තියනවද ඔබ වහන්සේගේ? යෝජනා ඉතින් මහාන වෙච්ච දවස් ඉඳලම කියනුනේ මේ දේශපාලනට එන්න කියලා. ඒ මතක නැද්ද ඒ දවස්වල 1990 ගණන් වල ඔයගොල්ලන්ට මතකනේ හාමුදුරුව ඡන්දි ඉල්ලපු කාලේ? එදා ඉඳලම තිබේ ඒත් අපි මේ ගමනේම යන්නේ. ඉතින් ආවොත් ඔබ වහන්සේ කෘෂිකර්ම අමාත්‍ය ධුරේ. කෘෂිකර්ම අමාත්‍ය අද ඉතින් අදත් ඉන්නේ ඒ වගේනේ මම. ඇත්තටම භික්ෂුන් වහන්සේලා රට හැදුවා නම් හරිනේ. තමන්ගේ හිත හදා ගන්න එකයි රට හදා ගන්න එකයි දෙක හරියට කරා නම් අපිට මෙහෙම කන නැති වෙනවද? ඉතින් මම කියන්නේ අපි වගේ රටට වැඩක් කරන හාමුදුරුවරු අල්ලලා මඩ ගහන්න එපා, අපහාස කරන්න එපා. රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය ඔක්කොටම කියන්නේ ප්‍රශ්නයක් තියෙනම් අපි මූණට මූණ කතා කරමු. අනික කතා කරලා බැනලිවෙල් ඔක්කොම බයේ ගිහිල්ලා පැමිණිලි කරන්නත් එපා. ඒක හරිනේ. මාත්‍යා ගෙදර දෙන්නෙක් ගහගෙන ඉවර වෙලා විදුහල්පතිට කියලා පැමිණිලි කරන්න ඕනේ නෑනේ. ජනාධිපතිවරණයක් ආවොත් කාට හරි උදව් කරනවා. තාම තීරණය කරලා නෑ කාටද කියලා. වඩාත් හොඳ මේක කෙනාට උදව් කරනවා. අනිවාර්ය දේශපාලන කරනවා. මේ මිනිස්සෙකුට දේශපාලනෙන් තොරව ජීවිතයක් නෑ. ඒ කියන්නේ මේ රට යන හරි මගක් නැද්ද? හරි නැද්ද? රටේ මග අපි නිවැරදි කරේ නැත්නම් යන මග වැරදි. වර්තමාන මේ ජනාධිපති රණවිරුත්තුමා ඉතාම හොඳයි. සහාය දෙන්නේ. සහාය දෙන්න ඕනේ තුමට. එතුමා ආරක්ෂා කරන්න ඕන. මොකද මේ දැන් මටගනේ අරගලේ. දැන් ওই මහාචාර්යවරු හතර දෙනාගේ එක්කෙනෙක් අරගලෙත් සිටියා. මේ කවුද? මේ අගලකට සිරිසුම්න හාමුදුරුවෝ. ඇවිල්ලා එතන කෑ ගහලා සද්ද දාලා පෙළපාලි ගිහිල්ලා තමයි ඔය දැන් ওই බණ කතා කරන්නේ. අනිවාර්යෙන් දෙනවා. සහාය සපෝට් එක. දෙන්න ඕන.